අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්න උත්තර බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය. තුන්වෙනි පාඩමේ හතරවෙනි කොටස අනාත්ම ලක්ෂණය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මීට කලින් සාකච්ඡා කරපු පාඩම් වලට අදාළ අපේ ප්ලේලිස්ට් එකේ ලින්ක් එක, අපේ චැනල් එකේ ලින්ක් එක පහතින් දාලා තියෙනවා. ලිංක එකකින් ඔබට පුළුවන්කම තියෙනවා අපේ නාලිකාවේ දාලා තියෙන සියලුම වීඩියෝ නරඹන්නට. දහම් පාසල් අවසාන විභාගයට අදාළ, ධර්මාචාර විභාගයට අදාළ පාඩනුත් අපි සාකච්ඡා කරලා තියෙනවා. එසේනම් අනාත්ම ලක්ෂණය පිළිබඳව ත්‍රිලක්ෂණයේ තුන්වෙනි ලක්ෂණය සාකච්ඡා කරමු. අනිත්‍යතාවය, දුක්ඛතාවය සහ ත්‍රිලක්ෂණය පිළිබඳව මූලික හැඳින්වීම මීට කලින් කොටස් තුනේදී සාකච්ඡා කරලා තියෙනවා. අපි බලමු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණය පිළිබඳව තොරතුරු. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිච්ඡේද දහම් පාසල් අවසාන පොත ඔබට පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය විෂය කරුණු ලකුණු කරගන්න පැන්සලක් අරගෙන, එහෙම නැත්නම් ලියාගන්නටත් පුළුවන්. මතක තියාගන්නට, කටපාඩම් කරන්නට අවශ්‍ය දේවල් කටපාඩම් කරගන්න. අත්ත, ආත්ම යන පදයෙහි නිර්වචනය තමා යන්නයි. අත්ත කියන එකේ, ආත්ම කියන එකේ සාමාන්‍ය නිර්වචනය තමයි තමා කියන එක. අපිට තේරෙනවා තමා කිව්වම, තමන් කිව්වම තමන් ගැන කියන්නේ මම ගැන කියන්නේ කියලා තේරෙනවා. එහි විරුද්ධාර්ථ හෙවත් තමා යයි ප්‍රකාශ කළ හැකි දෙයක් නැති බව. අන්ත, අනත්ත, න ආත්ම, අනාත්ම, අනත්ත, න අත්ත, අනත්ත. එතකොට අත්ත, අනත්ත, තමා කියන එක තමා කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියන අර්ථය තමයි අනාත්ම කියන එකේ සරල අදහස වෙන්නේ. බොහෝ ආගම් විශ්වයේ නිර්මාතෘවරයෙකු ගැන සඳහන් කරයි. බොහෝ ආගම්, ගොඩක් ආගම් විශ්වයේ නිර්මාතෘවරයෙකු ගැන සඳහන් කරනවා. විශ්වය නිර්මාණය කරපු දෙවියෙකු ගැන, නිර්මාතෘවරයෙකු ගැන කතා කරලා තියෙනවා. බ්‍රහ්ම, ඊශ්වර, ප්‍රජාපති, දෙවියන් වහන්සේ ආදී නම් වලින් හැඳින්වෙන නිර්මාතෘවරයා විසින් ලෝකය හා සත්වයා මවන බව ඒ ඒ ආගම් වල ඉගැන්වීමයි. බ්‍රහ්ම කියලා කියනවා, ඊශ්වර කියලා තවත් ඉගැන්වීමක් තියෙනවා, ප්‍රජාපති කියලා තවත් ඉගැන්වීමක්, දෙවියන් වහන්සේ කියලා තවත් ඉගැන්වීමක් තියෙනවා. මේ නිර්මාතෘවරයා විසින් ලෝකය හා සත්‍යය මෙව්වා කියලා. බ්‍රහ්මයා මෙව්වා, ඊශ්වරයා මෙව්වා, ප්‍රජාපති මෙව්වා, දෙවියන් වහන්සේ මෙව්වා. ඔය විදිහේ ඉගැන්වීමක් මේ නිර්මාණවාදී ආගමික ඉගැන්වීම් වල දකින්න තියෙනවා. බාහිර කය හා ආධ්‍යාත්මික ආත්මයේ වශයෙන් හඳුන්වනු ලබන දේ වෙන් වෙන් වශයෙන්ගෙන මරණින් පසු කය විනාශ වී ආත්මයේ ශේෂවන අතර භවගාමී ආත්මයේ කෙලවර පරමාර්ථමන් ස්වභාවයට පත්වන බව ඇතමෙක් පෙන්වා දෙති. නැවතත් බලමු. අපිට යම්කිසි වාක්‍යයක්, යම්කිසි කොටසක් කියවනකොට තේරෙන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න දෙවරක් හෝ තුන්වරක් කියවන්න. වෙන කිසි දෙයක් කරන්නට එපා. ඔබට පහසුවක් වෙන්නට කියන්නේ, පාඩම් කරද්දී පහසුවක් වෙන්නට ඔබ එක කොටසක් කියවනකොට සමහර විට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ කොටස තේරුම් ගන්නට නැවත වතාවක් කියවන්න. ඒ වතාවේදී තේරුනේ නැත්නම්, වැටහුනේ නැත්නම් නැවත වතාවක් කියන්න. බාහිර කය හා ආධ්‍යාත්මික ආත්මයේ වශයෙන් හඳුන්වනු ලබන දේය වෙන්වෙන් වශයෙන්ගෙන. බාහිර කයක් තියෙනවා, ආධ්‍යාත්මික ආත්මයක් තියෙනවා. පුද්ගලයෙක් ගත්තම බාහිර වශයෙන් නැස, කන, නාසය, දිව, ශරීරය කියලා මේ ඉන්ද්‍රියන් සහිත කයක් තියෙනවා. ආධ්‍යාත්මික ආත්මය, ආධ්‍යාත්මය තුළ මම කියලා කෙනෙක්, හිත සහිත වූ ආධ්‍යාත්මික වූ ආත්මයක් කියලා එකක් වෙන වෙනම ගත්තම මරණින් පසු කය විනාශ වී ආත්මය ශේෂවන අතර මේ කියපු කයත් ආධ්‍යාත්මික ආත්මයක් කියන දෙකෙන් මැරුණට පස්සේ සිද්ධ වෙන්නේ කුමක්ද? මොකක්ද? බාහිර කය විනාශ වෙලා ආත්මය ශේෂවන අතර ආත්මය කියන මානසික ස්වභාවය,
මනස ඉතිරි වෙනවා. අතර භවගාමී ආත්මේ කෙලවර පරමාත්මන ස්වභාවයට පත්වන බව. භවගාමී ආත්මේ භවයෙන් භවයට ගමන් කරනේ ආත්මේ මම කියන කෙනා ආත්මීය ස්වභාවය කෙලවර පරමාත්මන ස්වභාවයට පරමාත්මන් කියන ස්වභාවයට පත්වෙනවා. ආත්මන් ආත්ම කියන තත්වේ ආත්ම කියන තත්වේ තමයි සංසාරයෙන් සංසාරයට ගමන් කරන්නේ. එහෙම ගමන් කරලා අවසානයේදී පරමාත්මන් කියන ස්වභාවයට පත්වෙනවා කියලයි මේ දේවවාදී ඉගැන්වීම තුළ කියන්නේ. ආත්ම කියන තත්වය දේවවාදී ඉගැන්වීම් වලට නිර්මාණවාදී ඉගැන්වීම් වලට අනුව අවසාන වශයෙන් පත්වෙන තත්වය තමයි පරමාත්මන් කියන ස්වභාවය. පරමාත්මන් කියන තත්වයට පත්වෙනවා කියන ඉගැන්වීම. ශරීරය විනාශ වී යද්දී ශේෂවන එකම දේය ආත්මයේ වශයෙන් එකී ආගම් හා දර්ශනයන්හි සඳහන් කෙරේ. ශරීරයේ විනාශ වෙලා යද්දී ඉතිරි වෙන ආත්මය මේ කියපු ආගම් වලින් කියනවා ආගම් හා දර්ශනයන්හි සඳහන් කෙරේ. ආත්මයේ වශයෙන් එකී ආගම් හා ඉතිරි වෙන එකම දේ තමයි ආත්ම. ශරීරයේ විනාශ වෙලා යනවා ඉතිරි වෙන එකම දේ ආත්මය. ආත්මීය ස්වභාවය මම කියන ස්වභාවය. බුදුදහම එබඳු නිත්‍ය ද්‍රව අවිනස්වර කිසිවක් නොපිළිගනී. බුදුදහම තුළ මේ කියන එකක්වත් පිළිගන්නේ නැහැ. සමස්ත ආගම් ඉතිහාසයේ තුළම මේ ලක්ෂණය අවබෝධ කරගෙන දහම් දෙසූ එකම ශාස්තෘවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ. සමස්ත ආගම් ඉතිහාසයේ තුළ තියෙන මේ ලක්ෂණය අවබෝධ කරගෙන ඒක නිවැරදි නැති බව දේශනා කරපු එකම ශාස්තෘවරයා නිවැරදි අවබෝධයක් ලබා දුන්නු සත්‍යය හා ලෝකයේ පිළිබඳව නිවැරදිම අවබෝධයක් ලබා දුන්නු සත්‍ය දර්ශනයක් ඉදිරිපත් කරපු ඇත්තම ප්‍රකාශ කරපු එකම ශාස්තෘවරයා තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ. බෞද්ධ විවරණෙහිදී සියලු සවිඥානික අවිඥානික දෙයක්ම ඇතිව නැතිවන මූලික ලක්ෂණයන්ගෙන් යුක්ත බව හඳුන්වා දී ඇති අතර බෞද්ධ විවරණයෙහිදී සියලු සවිඥානික අවිඥානික විඥානයක් සහිත සිතක් සහිත සිතක් නැති හැම දෙයක්ම ඇතිව නැතිවන මූලික ලක්ෂණයන්ගෙන් යුක්ත බව හඳුන්වා දී ඇති අතර මේ සවිඥානික අවිඥානික කියන හැම දෙයක්ම ඇති වෙනවා උප්පාද විය උප්පාද වය ධම්මිනෝ ඇති වෙනවා හටගන්නවා නැති වෙනවා කියන මේ ලක්ෂණයෙන් යුක්ත එයම දුකට හේතුවක් බවත් මේ කියපු හැම දෙයකම ඇති වෙලා නැතිවීමේ ස්වභාවයෙන් යුක්ත හැම දෙයකම ඊළඟ ස්වභාවයේ විදිහට අපි කතා කළා දුක්ක ලක්ෂණයෙන් දුකට පත්වෙන බවත් දුක් ඇතිවන්නේ තමා අයත් නොවන්නක් අනාත්ම තමාට අයත් නොවන දෙයක් අනාත්ම කියන අදහස තියෙනවා තමා අයත්ය තමාට අයත් කියලා යන වැරදි හැඟීම ආත්ම දෘෂ්ටිය නිසා බවත් පැහැදිලි කර දෙයි. තමාට අයත් නොවන දෙයක් අනාත්ම වූ දෙයක් තමාට අයත් කියලා කල්පනා කරනවා දුකටපත් හේතු වෙනවා ඒ කාරණේ වැරදි හැඟීම ආත්ම දෘෂ්ටිය නිසා බවත් පැහැදිලි කර දෙයි. තමාට අයත් නොවන දේවල් අනාත්ම දේවල් තමන්ට අයත් කියලා ඇති කරගන්නා වූ ආත්ම දෘෂ්ටිය තුන්වෙනි ලක්ෂණයේ බවට පත්වෙනවා. ජාති ස්මරණ ඥානය ලබාගත් තැනැත්තා තම පෙර ආත්ම භාවයේ සිහිපත් කරයි. ජාති ස්මරණ ඥානය ජාතීන් සිහි කිරීමේ ඥානය ජාති ස්මරණ ඥානය මේ ඥානය ලබා ගන්න පුද්ගලයා තැනැත්තා තමන්ගේ පූර්ව ආත්ම භාවයන් පිළිබඳව සිහිපත් කරනවා. මනස දියුණු කරාම සමත භාවනාවෙන් නමුත් සමත භාවනාවෙන් වුවත් ජාති ස්මරණ ඥානාදී ධ්‍යානවලට සමවදින්නට පත්වෙන්න පුළුවන්. ලෞකික ධ්‍යාන ලබා ගත්තහුටද ආත්ම භාව ගණනාවක් සිහිපත් කිරීමේ හැකියාව ලැබේ. ලෞකික ධ්‍යාන තියෙනවා ඒ ධ්‍යාන ලබා ගත්ත අයටත් පුළුවන් ආත්ම භාව ගණනාවක්ම සිහිපත් කරන්න. ඒ අනුව ශරීරයේ විනාශ වී ගියත් ශරීරය විනාශ වී ගියත් තමාගේ යම්කිසි කොටසක් අලුත් කයක් හා එක්ව නොනැසී ගමන් කරන බව සිතන්නට ඉඩක් ලැබේ. ඉතින් ජාති ස්මරණ ඥානය ලැබිච්ච අයට පේනවා පූර්වාත්ම භවවලදී තමන් හිටපු ආකාරයන් පිළිබඳව. ලෞකික ධ්‍යාන ලබාගත් අයත්
අයටත් පේනවා තමන් සංසාරී ගමන් කරපු ආත්ම භාවයන් පිළිබඳව පේනවා. එතකොට එහෙම පේන අය කල්පනා කරනවා ශරීරය විනාශ වුණත් විනාශ වී ගියත් තමාගේ යම්කිසි කොටසක් තමන්ගේ තියෙන යම්කිසි කොටසක් අලුත් කයක් හා එක්ව නොනැසී ගමන් කරන බව. දීර්ඝව සංසාරයේ ගමන් කරනකොට එක් ආත්ම භාවයක හිටියා, ඊට පස්සේ පේනවා ඊළඟ ආත්ම භාවයේ ඉන්න විදිහ පේනවා. ජාති ස්මරණ ඥානෙ ලෞකික ධ්‍යාන ලබා ගත්තායි. ඊට පස්සේ බලනකොට තව ආත්ම භාවයක ඉන්න ආකාරය පේනවා. ඊට පස්සේ අනාගතය බලන්න පුළුවන් ඈත් ඉන්නවා. මේ ඉන්න ආත්ම භාවයෙන් පස්සේ ඊට පස්සේ ගිහිල්ලා ඉපදෙන තැන, ඊට පස්සේ ගිහිල්ලා ඉපදිලා ඉන්න ආකාරය පිළිබඳව දකින්න පුළුවන්. එහෙම දකින අය කල්පනා කරනවා තමන්ගේ ශරීරයේ තිබුණු යම්කිසි කොටසක් කය හැරෙන්න, ශරීරයේ තිබුණු යම්කිසි කොටසක් මොකක් හෝ කොටසක් දිගින් දිගට ගමන් කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ එකකට එකක් එකකට එකක් සම්බන්ධ වෙච්ච ආත්ම භාවවල ඉන්න ආකාරයේ හිටපු ආකාරයේ බලන්න පුළුවන්කම තියෙන්නේ කියලා කල්පනා කරනවා. එම කොටස ආත්මය, ජීවය, විඥානය. ඒ කොටස ආත්මය කියලා සමහර අය කියනවා, ජීවය කියලා කිව්වා, විඥානය කියලා සමහර අය කියනවා. ආදී විවිධ නම් වලින් හඳුන්වා දී ඇත. අර මැරෙනකොට ආත්මයෙන් ආත්මයට අරගෙන යන යම්කිසි කොටසක් තියෙනවා කියලා පේනවා. එක එක ධ්‍යානවලට, ජාති ස්මරණ ඥානවලට පත් වෙච්ච අය කියනවා ඒ ගමන් කරන කොටස තමයි, ජීවිතයට සම්බන්ධ කොටස තමයි ආත්මය කියලා සමහර අය කියනවා, ජීවය කියලා සමහර අය කියනවා, විඥානය කියලා තවත් අය කියනවා. ඉතින් බුද්ධ කාලයේහි සාතිනම් භික්ෂුව එකම විඥානයේ කයින් කයට යමින් සංස්කරණය කරන බවට දෘෂ්ටියක් ඇති කරගෙන සිටියේ ඒ සමකාලීන ඉගැන්වීම් දැඩිව ගැනීමෙනි. සාති කියන භික්ෂුව වැරදි විදිහට විඥානය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරපු බව, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයේ වැරදියට තේරුම් ගත්ත ආකාරය පිළිබඳව අපි මීට කලින් පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. බුද්ධ කාලයේදී සාති කියන භික්ෂුන් වහන්සේ ඒ විදිහට විඥානය කයින් කයට යමින් සංස්කරණය වෙනවා කියලා දෘෂ්ටියක් ඇති කරගෙන හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් වෙනවා. එහෙනම් විඥානය කයින් කයට ගමන් කරනවා කියලා මේ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. සමහර අය කියනවා ආත්මය තමයි ආත්මේ සංසාරයෙන් සංසාරයට එක කයකින් තවත් කයකට ගමන් කරන්නේ කියලා සඳහන් කරනවා. නුවණැති ආර්ය ශ්‍රාවකයා සිතෙහි මෙන්ම කයහිත ඇතිව නැතිවන ස්වභාවය තුළින් මමය, මගේය, මාහා සම්බන්ධයයි ගත හැකි කිසිවක් පංචස්කන්ධයෙහි හෝ ඉන් පිටත නොමැති බව හඳුනා ගන්නා අයුරු බුද්ධ ධර්මයෙහි පෙන්වා දී ඇත. එහෙනම් නුවණැති ආර්ය ශ්‍රාවකයා සිතෙහි සිතේ වගේම කයෙත් ඇතිව නැතිවන ස්වභාවය පමණයි පවතින්නේ, අනිත්‍ය, ඒ වගේම දුක්ඛ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මම කියලා ගන්නටවත්, මගේ කියලා ගන්නටවත්, මට සම්බන්ධයි කියලා ගන්නටවත් දෙයක් නැහැ කියලා කල්පනා කරනවා, අවබෝධ කරගන්නවා. පංචස්කන්ධෙහි හෝ ඉන් පිටත නොමැති බව. මම කියලා, මගේ කියලා, මට සම්බන්ධයි කියලා කිසිම දෙයක් පංචස්කන්ධයේ, එහෙම නැත්නම් පංචස්කන්ධයට පිටින් ලෝකේ නැහැ කියලා ආර්ය ශ්‍රාවකයා, බෞද්ධ ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. බුදුන් වහන්සේ හා භික්ෂූන් අතර සිත් ගන්නා සුළු සංවාදයක් අලගද්දූපම සූත්‍රයේහි දක්නට ඇත. බුදුන් වහන්සේ හා භික්ෂූන් අතර සිත් ගන්නා සුළු සංවාදයක් ඇති වුණා. මේ සංවාදය ඇති වෙන්නේ අලගද්දූපම සූත්‍රය දේශනාවේදී. මහණෙනි, දෙව්රම් වෙහෙර අවටින් මහජනයා තනකොළ අතුරිකිලි දර ආදිය කඩාගෙන හෝ ඒවාට ගිනි තබා හෝ යනු දකින විට මේ මිනිසුන් අප අතපය ආදිය කඩා දමා හෝ අපට ගිනි තබා හෝ යන්නාහු යයි ඔබ සිතන්නාහුද? මහණෙනි, දෙව්රම් වෙහෙර අවටින් මහජනයා තනකොළ අතුරුකිලි දර ආදිය කඩාගෙන හෝ ඒවාට ගිනි තබා හෝ යනු දකින විට. මහණෙනි, ජේතවනාරාමයේ අවට මහ ජනතාව තනකොළ අතුරුකිලි දර ආදිය කඩාගෙන යනවා. එහෙම නැත්නම් ගිනි තබල යනවා. මේ මිනිස්සු මේ දර, තනකොළ, අතුරුකිලි ආදිය කඩාගෙන යනකොට, ගිනි තියනකොට ඔබට හිතනවද මේ මිනිස්සු අපේ අතපය ආදිය කඩා දමලා
අපට ගිනි තියලා යනවා කියලා හිතනවද? ඔබ හිතනවද කියලා මහණ ප්‍රකාශ කරන්න කියලා භික්ෂුන් වහන්සේ ළඟින් අහනවා. නැත ස්වාමීනි, භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේ නැහැ. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ අහනවා ඒ ඇයි කියලා. ඒ තන දර අතුරු කිලි ආදී අප නොවේ. අපහා කායික මානසික සම්බන්ධතාවයක්ද එහි නැත. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ තන කොළ දර අතුරු කිලි ආදී අපේ නෙවේ. අපගේ කායික මානසික සම්බන්ධතාවයක් ඒ දර අතුරු කිලි ඒවත් එක්ක නැහැ. ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ, අපිට හිතෙන්නේ නැහැ මේ අපේ අතපය කඩාගෙන ගිනි තියලා යනවා කියලා. එහෙම හිතෙන්නේ නැහැ. එසේ නම් මහණෙනි, ඔබ අයත් නොවන රූප, වේදනා ආදී ස්කන්ධ පංචකයේද බඳුයි. අපි කතා කරන අපේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපිට ලැබිලා තියෙන රූපය, අපි ලබන වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ දේවල් අර කැලේ තිබිච්ච දර අතුරු කිලි වගේ. ඒ නිසා මේ දේවල් විනාශ වෙනකොට, මේ දේවල් කැඩිලා බිඳිලා යනකොට, මේ දේවල් මරණයටපත් වෙනකොට, මේ දේවල් දිราපත් වෙලා යනකොට අර කැලේ තියෙන දර මිනිස්සු කඩාගෙන බිඳගෙන අරගෙන යනවා ගිනි තියෙනවා වගේ, ඔබත් මහණෙනි මේ පංචස්කන්ධයේ තියෙන දේවල් වලට ඇලුම් කරලා මම කියලා, මගේ කියලා අරගන්න දෙයක් නැහැ. ඇති වී නැති වී යන කල්ලි මමත්වයෙන් ගත හැකි කිසිවක් එහි නොමැත. ඇති වෙලා නැති වෙලා යනවා නම් එහෙනම් මේ ශරීරයේ තියෙන කිසිම දෙයක් මම කියලා ගන්නටවත්, මගේ කියලා ගන්නටවත් කායික හෝ චේතනාමය කිසිම දෙයක් නැහැ. පරම සුවේ සඳහා මම වෙමි යන අස්මිමානිය දුරු කළ යුතුය. පරම සුවය සඳහා, නිවන සඳහා මම වෙමි කියන මානේ, මේකට කියන නම තමයි අස්මිමානේ. ප්‍රශ්නයක් අහන්න පුළුවන්, පරම සුවය සඳහා දුරු කළ යුතු මානේ කුමක්ද? අස්මිමානේ. පරම සුවය සඳහා හේතුවන්නා වූ අස්මිමානය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මම වෙමි කියන අදහසයි කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. පිළිතුරු ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න කරාට පස්සේ. තවත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඉතා වටිනා ඉගැන්වීමක් අලගත් දූපම සූත්‍රයේදී අනාත්ම ලක්ෂණයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. අලගත් දූපම සූත්‍රයේ දැක්වෙන ආකාරයට අනාත්ම යන සංකල්පය විස්තර කරන්න. අනාත්මීය ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා අලගත් දූපම සූත්‍රයේ සඳහන් තොරතුර වැදගත් වෙන්නේ කොයි ආකාරයටද යන්න පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මේ ටික ප්‍රයෝගී කරගන්න වෙනවා. මේ ටිකේ නිසා කටපාඩම් කරගත යුතුයි, මතක තබා ගත යුතුයි. එනම් සත්ව, පුද්ගල, ආත්ම, ජීව. සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ආත්ම කියලා තත්වයක්, ජීව ආදී සංකල්පයන් හඳුනාගෙන ඒවා හුදු වචන මාත්‍රයක් පමණක් විනා විග්‍රහණය කළ යුතු කිසිවක් ඒවායේ විද්‍යමාන නොවන බව අවබෝධ කරගත යුතුය. මේ කියන තත්වයන් ඔක්කොගේම, සත්වයන්, පුද්ගලයන්, ආත්ම, ජීව කියන දේවල් සියල්ලක්ම ගොඩනගාගත් සංකල්ප විතරයි කියලා තේරුම් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ව්‍යවහාරික ලෝකයේ පවත්න ආත්ම සංකල්පය පරමාර්ථ වශයෙන් නොමැති බව හෙවත් අනාත්ම ලක්ෂණ ප්‍රතිවේදයේ බෞද්ධ ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨතම පියවර වේ. බෞද්ධ ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨතම පියවර තමයි අනාත්ම ලක්ෂණය. ආත්මීය ස්වභාවයෙන් මිදීම පරමාර්ථ වශයෙන් ගන්න කොට තමන් කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කරගන්න එක අනාත්ම ලක්ෂණය ප්‍රතිවේද කරන එක බෞද්ධ ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨතම පියවරක් බවට පත් වෙනවා. අපි කතා කළේ අනාත්ම ලක්ෂණය පිළිබඳව. පිරිවෙන්න දහම් පාසල පාසල YouTube නාලිකාව තුලින් දහම් පාසල අවසාන විභාගයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළ පාඩම, තුන්වෙනි පාඩම සාකච්ඡා කරලා ඉවර වුණේ මේ ආකාරයට නිමා වෙනවා. ඉතින් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ බෙල් අයිකන් එකක් තියෙනවා එකත් ඔබන්න. එතකොට ඔබට පුළුවන් දුරකථනයටම කෙටි පණිවිඩයකින් අපි අප්ලෝඩ් කරාට පස්සේ පාඩම් පිළිබඳ විස්තර ලබා ගන්න.
පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව. මේ නාලිකාවේ ගොඩක් පාඩම් ධර්මාචාර්ය දහම් පාසල අවසානයේ සාකච්ඡා කරලා තිනෝ. ඉතින් ඔබට පුළුවන් ඒ පාඩම් ලබා ගන්නට පහත ලින්ක් එක තුලිනුත්. එහෙනම් අපි හතරවෙනි පාඩම සාකච්ඡා කරන්නට ඊළඟට බලාපොරොත්තු වෙනවා. දහම් පාසල අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුලින්. එසේනම් මේ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුෙන් අපි මේ පාඩමෙන් සමු ගන්නවා. මේ පාඩමට අදාළව ඔබට පුළුවන් හැම වර්ෂයකම ත්‍රිලක්ෂණයේ පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. ත්‍රිලක්ෂණයේ පිළිබඳව ඉතින් ඒ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා අවශ්‍ය සියලුම තොරතුරු කරුණු කාරණාවන් මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නට. ඒ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේදී අපි තවදුරටත් මේ ත්‍රිලක්ෂණයේ සම්බන්ධ පාඩමේ තොරතුරු අදාළ කරගෙන අහලා තියෙන ප්‍රශ්නවලට කොහොමද පිළිතුරු ගොඩනගා ගන්නේ, කොහොමද පිළිතුරු ඉදිරිපත් කරන්නේ කියන එක පිළිබඳවත් කතා කරමු. ඊළඟ අනිත් පාඩම් වලට අදාළ තොරතුරුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවනුත් අපි වෙනමම සාකච්ඡා කරමු. පාඩම් විස්තරත් මේ විදිහට සාකච්ඡා කරමු. අදාළ වැදගත් විශේෂ කරුණු කටපාඩම් කරගන්න, එසේ කටපාඩම් නොකරගෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එසේනම් ඔබට තෙරුවන් සරණයි.